නෑදෑයෝ දැන් ශ්‍රී ලංකාවට පොලිමේ පැමිණෙති. තමිල්නාඩුවේ මන්ත්‍රීවරු 21ක් ඒ අතර වෙති. ඒ 21ට LTTE වෙනුවෙන් පෙනී සිටි අයද ඇතුළත් වෙති. ජනාධිපතිතුමා ඉතා ගෞරවයෙන් හා නිහතමානීව ඔවුන්ට තවත් යෝජනාවක් කර තිබේ. එනම් උතුරට ගොස් තත්ත්වය සියසින් දැකබලා ගන්නා ලෙසය. එක්සත් ජාතීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳ නියෝජ්‍ය ලේකම් ලින් පැස්කෝ ද ශ්‍රී ලංකාවට පැමිණෙයි. බැරැක් ඔබාමාගේ සහකාර ලේකම්වරියද මේ වන විටත් ජනාධිපති හමු වී සාකච්ඡා කර තිබේ. එතරින් මෙතරට එන ඕනෑම නෑදෑයෙකුට සංගවන්නට දෙයක් අපට ඉතිරි වී නැත. ඕනෑම ගැටලුවකට විසඳුම් දෙන්නට ශක්තිමත් රාජ්‍ය නායකත්වයක් දැන් අප සතුය. ලෝකෙට ආදර්ශවත් ක්‍රියාමාර්ග රැසක් දායාද කරන්නට එතුමා සමත් වී සිටි. පසුගිය කාල සීමාවේ අපට එල්ල වූ චෝදනා එකතු කළහොත් ටොන් ගණනක් බරය. එම චෝදනා මල්ටිබැරල් මෙන් සැරය. එහෙත් අපි සියලු චෝදනාවලට නිහඬව ක්‍රියාවෙන්ම පිළිතුරු දී නුනවත්වාම වැඩ කරගෙන ගියමු. දින 180 උතුරු වසන්තය හරහා ලක්ෂ 3කටත් අධික අනාථ වූ පිරිස දැන් සනාථ කර තිබේ. තවත් ඉතිරිව ඇත්තේ 5000කට අඩු පිරිසකි. එයිනුත් 28,000ක් ගෙවල් දොරවල් සියල්ල සම්පූර්ණයෙන් සාදා නිම කරගෙන යන්නට සැරසී සිටිති. ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා කියන පරිදි එම 28,000 පිරිසක් දිගටම කඳුරුවල රැඳෙන්නට කැමැත්ත පළ කර තිබේ. ඒ තරමටම අපි නෑදෑයන්ට ඉහලින්ම සැලකුවෙමු. තවදුරටත් සලකන්නෙමු. රාජ්‍ය නායකයාට සිංහල දෙමළ මුස්ලිම් බර්ග යනුවෙන් ජාතීන් නැත. ඔහු හඳුනාගෙන ඇත්තේ රටට ආදරය කරන ජාතියත් රටට වෛරී කරන සුළු කොටසක් පමණි. කරුණානිධි ඉන්දිය අගමැති මන්මෝහන් සිංහට කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නය ගැන මැදිහත් වන ලෙසය. එයට අපූරු පිළිතුරක් යවන මන්මෝහන් සිංහ මහතා කියා සිටියේ අපට මැදිහත් වන්නට තරම් දෙයක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ඉතිරි කර නැති බවයි. ප්‍රභාකරන් අපේ රටේ දේශපාලන නායකයන්, හාමුදුරුවරුන්, ආගමික පූජකවරුන්, දෙමළ ජනතා දේශපාලඥයන්, අහිංසක මිනිසුන්, පාසල් දරුවන් දුසිම් ගණනින් මහමග පදික වේදිකාවේ මරා දමද්දී අප ගැන පස්ස පැත්තෙන්වත් නොබැලූ අය දැන් අප ගැන බලන්නට පටන්ගෙන තිබේ. අපට ඇත්තේ ලොකු සතුටකි. අප එදත් අදත් කවදත් එතර නෑයන්ට කැමතිය. අපේ අඩුපාඩු සොයන අයටද කැමතිය. අපට දොස් කියන අයටද කැමතිය. ඒ සියල්ලන්ගේම ප්‍රශ්නවලට ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය නියම දේශපාලන පිළිතුරක් දී ඇති නිසා අප කාටවත් බය නැත. ඒ නිසා පිටරටින් එන ඕනෑම කෙනෙකු ආදරයෙන් පිළිගන්නට අපි සැදී පැහැදී සිටිමු. විමසුම පිටපත මහින්දාගේ සුන්දරගේ.